ශ්‍රීලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තවමත් ජාත්‍යන්තරයේ ජයග්‍රහණ ලැබමින් නම හදාගන්න කාලයක්. මේ කණ්ඩායම මෑතකදී ලෝක ස්ථාන අනුශූරතාවයේ පසුගිය වතාවේ දිනාගත්තා. ඉන්දියා කණ්ඩායම එක්ක එක් දින තරගාවලියක් නිමා කළා. තරගාවලිය 2-1 විදිහට ජයගත්තේ ප්‍රබල ඉන්දියා කණ්ඩායම. හැබැයි තරගාවලියේ දෙවැනි තරගයත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ගන්න පුළුවන් මට්ටමකට ගෙනත් තමයි අවසාන මොහොතේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාද වෙන්නේ. මේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා තමයි ප්‍රතිකාරණයක් විදිහට හොඳම දක්ෂතාව පෙන්වන්නේ. ඒ දෙවැනි තරගයේ අර්ධ ශතකයක් සහ තුන්වැනි තරගයේ ශතකයක් එක්ක. ඇත්තටම චමරි අතපත්තු කියන්නේ මෑත කාලයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඇදගෙන යන ප්‍රධානම චරිතය කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ. වගේම තමයි චමරි තමයි ශ්‍රී ලංකාව බිහි කළ දක්ෂතම ක්‍රීඩිකාව කියලත් අපිට සැකයක් නැතුව කියන්න පුළුවන්. චමරි තමයි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් එතෙක් මෙතෙක් ප්‍රෙස් කරගෙන තියෙන වැඩිම එක් දින ලකුණු ප්‍රමාණය හිමිකාරිය. ඇයි එක් දින තරග 75කදී ලකුණු 2375ක් ලබාගෙන තමයි ඒ තැන ඉන්නේ. ශ්‍රී ලංකා ක්‍රීඩිකාව එක් දින තරගවල ශතක 4ක් ලබාගෙන තියෙනවා. ඒ ශතක 4ේ හිමිකාරිය තමයි චමරි අතපත්තු. ශ්‍රී ලංකා ක්‍රීඩිකාව එක් දින තරගවල රැස් කරගෙන තිබෙන වැඩිම අර්ධ ශතකවල හිමිකාරීත්වයත් චමරිට. චමරි අර්ධ ශතක 13ක් ලබාගෙන තමයි මේ ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ. මේ චමරි ශ්‍රී ලංකා ක්‍රිකට් වලට දීපු දෙයින් කොටසක් විතරයි. ඇයිගේ මේ දක්ෂතාවය නිසා පසුගිය බිග් බෑස් තරගාවලියටත් ක්‍රීඩා කරන්න චමරි වාසනාව උදා කරගත්තා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෝ ගැන කතා කරන තරමට මේ සුපිරි දක්ෂතාවයක් තියෙන ක්‍රීඩිකාව ගැන කතා වෙන්නේ නැහැ කියලා තමයි අපිට පේන්නේ. අපි චමරිට සුබ පතමු. මේ දක්ෂතාව තවත් දියුණු කරගෙන ඉස්සරහට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් වගේම ඇගේ දක්ෂතාව තවත් දියුණු කරගන්න පුළුවන් වෙන්න කියලා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නවම් දේ සපරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙදී ඔයාලට සුබ දවසක්.